අවබෝධයම යොමු වන පින්වත් මොහතක පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් මෙවතුම් වූ සදධර්මාමන්ත්‍රණය ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. වැඩමකොට වදාළ දේශකයන්න් වහන්සේ අපි ගෞරවයෙන් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනි. සාදූ සාදූ සාදූ. අද පින්කම වෙනුවෙන් තමන්ගේ දායකත්වය ගැන කටයුතු කරන්නේ කඩවත කිරිල්ලවල සාම මාවතේ පදිංචි DMJ දිසානායක මහත්මා, කොමාරි දිසානායක මහත්මිය සහ ඒ පවුලේ සහෝදර සහෝදරියන් ඥාති හිතමිත්‍රාදීන් පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස, සුනන්තු සග්ග මොක්කදං. සාදු සාදු. ධම්මස්සවන කාලු අයං බදන්තා, ධම්මස්සවන කාලු අයං බදන්තා, ධම්මස්සවන කාලු අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනා කරවාගෙන ශ්‍රවණය කරන්නත්
එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථය ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. සද්ධර්ම දානමය පින්කම මේ ලෝක ධාතුවේ හැම දානයක්ම අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක එකම දානමය පින්කම බව අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා. මේ සදහැවත් පිරිස මේ මොහොතේ සද්ධර්ම ශ්‍රවණය කරනවා පමණක් නෙමෙයි, මේ උතුම් වූ ධර්ම දේශනාව ලංකාවාසී ලෝකවාසී සද්ධර්මයට කැමති තවත් බොහෝ දෙනාට ශ්‍රවණය කරන්න පුළුවන් ආකාරයෙන් බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විසිරුවා හරින්ටත් කටයුතු සංවිධානය කරගෙන මහා ධර්ම දානමය පින්කමක් සිදු කරගන්නවා. මෙයින් රැස් කරගන්න මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න පාරමී ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. පිනතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව මේ ප්‍රාර්ථනාව කියන මාතෘකාව. මේ ධර්ම දේශනා මාලාවේ මේ ප්‍රාර්ථනාව කියන මාතෘකාව යටතේ සිදු කරන 7 වෙනි ධර්ම දේශනාවයි අද සිදු කරන්න සූදානම් වෙන්නේ. මීට කලින් දේශනා 6ක් මේ මාතෘකාව යටතේ මේ දේශනා මාලාවේම සාකච්ඡා කරන්න යෙදුණා. එදා නතර කරපු තැන ඉඳලා අද අපි දේශනාව ආරම්භ කරමු. පින්නතුනි, මේ සියලුම මේ ප්‍රාර්ථනාවන් බොහෝ පින්කම් කරලා අපි කරන්නා වූ උතුම් වූ ප්‍රාර්ථනාවන් කොයි ආකාරයෙන් සම්පූර්ණ කරගත යුතුද, ප්‍රාර්ථනාවක් ජීවිතයට කොයි තරම් වටිනවද, ඒ ප්‍රාර්ථනාව කොයි විදිහට සිදු කරගත යුතුද කියන කරුණු තමයි මේ මාතෘකාව යටතේ සාකච්ඡා කරන්න යෙදුනේ. ඒ ත්‍රිපිටකයට අනුකූලවම භාග්‍යතුන් වහන්සේගේ දේශනාවත් සමගමයි මේ මාතෘකාව අපි සාකච්ඡා කරන්නේ. එනිසා මේ විදිහට යම් පුද්ගලයෙක් ප්‍රාර්ථනා කරද්දී මුලින්ම මේ ප්‍රතිපදා 4ෙන් හොඳම ප්‍රතිපදාව ප්‍රාර්ථනා කරලා, එතකොට ප්‍රතිපදා 4ෙන් හොඳම ප්‍රතිපදාව ප්‍රාර්ථනා කරලා කියහම මේ දේශනා මාලාවේ මුලින් මේ ප්‍රතිපදා 4 කතා කරලා තියෙනවා. එකක් දුක්ඛා පටිපදා ගන්ධා විඥා, අනිත් එක දුක්ඛා පටිපදා කිප්පා විඥා, තුන්වෙනි එක සුඛා පටිපදා ගන්ධා විඥා, හතරවෙනි එක සුඛා පටිපදා කිප්පා විඥා. මෙහෙම අවිඥා 4ක් නැත්නම් මේ ප්‍රාර්ථනා 4ක් තියෙනවා. ඒ ප්‍රාර්ථනා 4ෙන් හොඳම එක ප්‍රාර්ථනා කරලා, මේ 4ෙන් හොඳම එක අන්තිම එක සුඛා පටිපදා කිප්පා විඥා. මාතෘකාව උදාහරණ සහිතව මේ ප්‍රාර්ථනා 4 සාකච්ඡා කරලා තියෙනවා. මේ දේශනා මාලාව දිගටම අහන පින්නතුන්ට ඒක මුල ඉඳලා අවබෝධ කරගන්න පුළුවන් වෙන ආකාරයෙන් තමයි මුල් දේශනා ටික සාකච්ඡා කරලා තියෙන්නේ. මේන් මේ ප්‍රාර්ථනා 4ෙන් හොඳම ප්‍රතිපදාව ප්‍රාර්ථනා කරලා, ඉන් පසුව මේ යෝජනාව මේ මොහොතේ පටන් නිවන් දක්නා මොහොත දක්වා කොයි විදිහටද සමකල්හි සම්මාදිට්ඨික වන්නෙම්වා, ත්‍රි හේතුක වන්නෙම්වා, සීල සම්පන්න වන්නෙම්වා, පහසුවෙන් සිල් රකින්නෙම්වා, මේ ආදී වශයෙන් තමන් කැමති විදිහට මේ ප්‍රාර්ථනාව සම්පූර්ණ කරගන්න පුළුවන් අතරක් තියන්නේ නැතුව නිවන් දක්නා මොහොත දක්වාම අපිට කොහොමද මේක විපාක දෙන්න ඕනේ, අතරක් තියන්නේ නැතුවම ප්‍රාර්ථනා කරන්න ඕනේ. දාරුචීරිය මහරහතන් වහන්සේ
අපි මේ සඳහන් කරපු මුල් ප්‍රතිපදා හතරේ අන්තිම ප්‍රතිපදාවෙන් හතරවෙනි එකෙන් අපි හොඳම ප්‍රතිපදාව කියලා කියපු ක්‍රමයෙන් රහත් වෙච්ච උත්තමයන් වහන්සේ දරුචීරිය මහරහතන් වහන්සේ. එතකොට උන්වහන්සේ බොහෝම සැප සහිත ප්‍රතිපදාවෙන්ම අවිඥාව ලැබුවා. ප්‍රතිපදාවත් සැප සහිතයි, අවබෝධයත් සැප සහිතයි. නමුත් සසර ඉපදිලා බොහෝම දුක් විඳා සසර බොහෝම පින් කරලා තිබුණා. දාරුචීරිය මහරහතන් වහන්සේ, සීවලී මහරහතන් වහන්සේ දෙන්නම සංසාරි කරන්නේ එකම පින්කම. දෙන්නම කරලා තියෙන්නේ එකම පින්කම. මේ වෙනස වෙලා තියෙන්නේ ප්‍රාර්ථනාවේ. දාරුචීරිය මහරහතන් වහන්සේ ගිහි කාලේ බොහෝම දුප්පත් කුලයක ඉපදුනා. ආන් ඒ හින්දා මෙහි ජීවත් වෙන්න කරපු දේවල්, තමන් ඉපදිච්ච රටේ ප්‍රදේශයේ ජීවත් වීම සඳහා තමන් කරගෙන ආපු වැඩපිළිවෙලෙන් ලොකු ආදායමක් ලැබුණේ නැති හින්දා තීරණය කළා පිට රටකට ගිහිල්ලා හරි සල්ලි ටිකක් හොයාගන්න ඕන කියලා. අපිත් අදත් මෙහි කරන කටයුතු වලින් ලොකු ආදායමක් ලැබුණ නැත්නම් අපිත් ওই තීරණයට යනවා. එමනම් එදා මේ තරුණයත් ඒ තීරණයටම ගිහිල්ලා තමයි නැවක බඩු පටවගෙන යනකොට නැව මුහුදුපත් වුණා. ඊට පස්සේ කොහොම හරි ලෑලි කෑල්ලක් ආධාරයෙන් පාවෙලා ඇවිල්ලා වෙරළට ඇවිල්ලා සිහි නෑ, බඩගිනි වැඩි, වෙහෙස වැඩි, ඇඳිවතවත් නෑ. ඉතින් ඒ වෙලාවේ තමයි වනාන්තර ගත වෙලා මේ දරපතුරු දරාගෙන කැලේට වෙලා බොහෝම දුක් විඳ විඳ ඉඳලා තමයි පෙර කල්යාණ මිත්‍රයාගේ පිහිටෙන් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ලැබුණේ. සීවලී මහරහතන් වහන්සේ ඉපදුනේම මහා ධනවත් කුලයක. ධන ධාන්‍යාදීන් බොහෝම ආඩ්‍යයි. සැප සම්පත් වලිනුත් ඊටාම ආඩ්‍යයි. නමුත් ඉපදෙන්න කොච්චර දුක් විඳද අවුරුදු 7ක්ම මාතෘ ගර්භයේ පුදුමාකාර දුකක් විඳා. එහෙනම් මේ මව් කුසේ ගත කරන කාලය කොයි තරම් දුක් සහිතද කියන කාරණාවත් මේ දේශනා මාලාවෙම අපි සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් අවුරුදු 7ක් මව් කුසට වෙලා ඒ දුක විඳ කියලා කියහම ඒක මොන තරම් අපහසු කාර්යයක්ද. නමුත් ඉපදුනාට පස්සේ බොහෝම ධනවත් කුලයක තමයි ඉපදුනේ. එතකොට දෙන්නම කරලා තිබුණ සංසාරේ එකම පින්කම මේ ප්‍රාර්ථනාවේ තමයි අඩුපාඩුව තිබ්බේ කියන කාරණාව එතනින් පැහැදිලි කරනවා. අන්න ඒ නිසාම මේ මොහොතේ පටන් නිවන් දක්නා මොහොත දක්වා කියලා එතකොට අතරක් නැහැ. මේ මොහොතේ ඉඳලා මම කවදා හරි නිවන් දක්නා මොහොත දක්වා මේන් මේ අතර හරියට සම්පූර්ණ කරලා ප්‍රාර්ථනා කරන්න ඕන. මට කොහොම කොහොමද මේ කුසලයේ විපාක දෙන්න ඕනි කියන කාරණාව. ඒක තමයි මේ ත්‍රිපිටකයට අනුව මේ දීර්ඝව සාකච්ඡා කරගෙන යන්නේ. පින්නතුනි, මේ ප්‍රාර්ථනා විතිවිච අඩුපාඩු තව බොහෝම මේ පිටකෙන් පෙන්නනවා. ඒ අඩුපාඩු නිසා වෙච්ච මහා බරපතල අකරතැබ්බයන් මොනවද කියලා. පින්නතුනි, අපි මේ දේවදත්ත ස්වාමින් වහන්සේ, උන්වහන්සේ ගැන අපි හොඳට අහලා තියෙනවා. දේවදත්ත ස්වාමීන් වහන්සේ අපි හිතන හැටියට මේ එසේ මෙසේ කෙනෙක්ද? අද නම් අපි උන්වහන්සේ ගැන මොකවත් දන්නේ නැති හින්දාද කොහෙද? දේවදත්තයා කියලා බොහොම අගෞරව ස්වරූපේනොත් කතා කරනවා. නමුත් සසර මොනතරම් පින් කරලා තියෙන කෙනෙක්ද? මොනතරම් බුද්ධාන්තරවල පැවිදි වෙලා කොයි තරම් සිල් රැකලා මොනතරම් ගුණ පුරලා තියෙන චරිතයක්ද? අපේ ශාසනයේ භික්ෂූන් වහන්සේලා අතර පළමුවෙනියා බවට පත් වෙන්නේ සැරියුත් මහරහතන් වහන්සේ. සැරියුත් මහරහතන් වහන්සේ ඒ උතුම් තැනට එන්නේ යම් තැනක භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේද? භාග්‍යතුන් වහන්සේලා වහන්සේ ළඟ දෙවනියා හැටියට වැඩ ඉන්නේ. යම් ගමනක් භාග්‍යතුන් වහන්සේ වඩින්නේද? ඉස්සරලා භාග්‍යතුන් වහන්සේ, ඊළඟට සැරියුත් මහරහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ ළඟින් වඩින්නේ දෙවනියා වෙන්න, ශාසනයේ භික්ෂූන් අතර පළවෙනියා වෙන්න උන්වහන්සේ මොනතරම් පින් කළාද? මහා කල්ප අසංකේයියකුත්
ලක්ෂයක් පාරමිතා පුරවා අග්‍ර ශ්‍රාවක වෙන්න. දේවදත්ත ස්වාමීන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ වගේ දෙගුණයක් පාරමිතා පුරලා ඉවර කරලා ඉන්නේ. සැරියුත් මහරහතන් වහන්සේ වගේ දෙගුණයක් මහා කල්ප අසංඛ්‍ය 2 ලක්ෂයක් පාරමිතා පුරලා ඉවර කරලා ඉන්නේ දේවදත්ත ස්වාමීන් වහන්සේ. නමුත් එතකොට මේ වාගේ මහා අවාසනාවන්ත තත්වයකට මූණ පෑවි. ඒ තත්වයකට මූණ පාණ්ඩ හේතුව මේ කාරණාවල් පැහැදිලි කරන්නේ මේ සංසාරේ කොයිතරම් අනිත්‍යද, මේ සසර කොයිතරම් භයානකද, මේ සංසාර ගමනේ කොයිතරම් පින් කරලා තිබුණත් මොන හැලහැප්පීම් වලට ලක් වෙනවද කියන කාරණාව පැහැදිලි කරන්නයි මේ දේවදත්ත ස්වාමින් වහන්සේගේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ. ආන් ඒකෙන් අපි ඉගෙන ගන්න ඕනේ උන්වහන්සේට දේවදත්තයා කියලා කතා කරන එක නෙමෙයි, මේ මහා පුණ්‍යවන්තයාට සසර මෙච්චර වැරදුනා නම් අපිට කොයිතරම් වරදින්න ඕනේද? ආන් එහෙම වරදින් නැතුව නිවන දක්වා ගමන් කරන්නයි මේ ඉතා නිවැරදි ප්‍රාර්ථනාවක් අපිට ඕනේ වෙන්නේ. මහා පිංකම් කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ එහෙම නිවැරදි ගමනක් යන්න. ආන් ඒ නිසා පින්නතුනි දේවදත්ත ස්වාමින් වහන්සේට අගෞරව කිරීමේ පරමාර්ථයෙන් උන්වහන්සේ පිළිබඳව කරුණු සඳහන් කරලා තියෙනවා නෙමෙයි ධර්මරත්නය තුල ලෝක සත්වයාට අනුකම්පාවෙන් සසර තේරුම් ගන්නයි ඒ කරුණු දක්වලා තියෙන්නේ. අපි කවදාවත් හිතන්න පුළුවන්ද උන්වහන්සේට වඩා අපි හොඳයි කියලා? උන්වහන්සේට අගෞරව කර කර කතා කරනවා නම් අපිට හිතන්න පුළුවන්ද අපි දේවදත්ත ස්වාමින් වහන්සේට වඩා හොඳයි කියලා? අන්තිම ජීවිතෙත් පංච අභිඥා අෂ්ට සමාපත්තිම තිබුණා. ඒ කියන්නේ කොතනවත් සිල් බිඳගෙන හිටියද? කොතනවත් සිල් බිඳිලා නැහැ. උන්වහන්සේ කොතනවත් පරාජිකා වුණා කියලා ත්‍රිපිටකයේ කිසිම තැනක සඳහන් කරලා නැහැ. ඒ තරම් මහා සීලයක් රැක්කා. ඉතින් ඒ තරම් සීල් රකින්න අපිට බෑනේ. අපි මේ ප්‍රතිපදාවට ඇවිල්ලා නැහනේ. අපි උන්වහන්සේට වඩා හොඳයි නම් අපි මේ අභිඥා මට්ටමින් ඉහළට මේ වෙනකොට ඇවිල්ලා තියෙන්න ඕනේ. එහෙනම් අපි අද උන්වහන්සේට අගෞරව කරලා කතා කළාට කවදාවත් හිතන්න එපා අපි උන්වහන්සේට වඩා හොඳ මට්ටමක ඉන්නවා කියලා. අපි දේවදත්ත ස්වාමින් වහන්සේට වඩා ලක්ෂ වාරයකින් පල්ලෙහි ඉන්නේ. එහෙම ඉඳලයි අපි එහෙම කතා කරන්නේ. ඒකෙන් අපිට කොච්චර පෞසිද්ධ වෙනවද කියන කාරණාව වෙනම කල්පනා කරලා බලන්න ඕනේ. අන්න ඒ නිසා මේ සසර වෛර බැඳීම කොයිතරම් උන්වහන්සේට හානි කළාද? භාග්‍යතුන් වහන්සේට යම් ආත්ම භාවයක බෝසතාණන් වහන්සේට යම් සිද්ධියක් නිසා වෛර බඳින්න පටන් ගත්තා. ඒකනේ මේ දිගින් දිගට එන්නේ මේ වෛරය. අර තරම් මහා පිං කරලත් තියෙනවා. ඒ තරම් මහා ගුණ පුරලත් තියෙනවා. නමුත් යම් තැනක වෛර බැඳීමක් පටන් ගත්තා ඒක දිගින් දිගටම එනවා. එහෙනම් අපිත් වෛර බඳින්න පටන් ගත්තොත් එක එක්කෙනා එක ඒකත් මගින් නිමාවටපත් වෙයි කියලා හිතෙනවද සමහර විට? නෑ, ඒකත් සමහරලාට දිගින් දිගට යනවා. සසර මේ වෙනකොටත් අපිත් එක්ක එහෙම වෛරින් පසු වෙන අය ඉන්නත් පුළුවන්. ඒ අය මේ ජීවිතේ අපිට හානි කරන්නත් පුළුවන්. අපි ඒ අයට වෛර කෙරුවොත් ඊළඟ ජීවිතේ අපි ඒ අයට හානි කරන්නත් පුළුවන්. කාලියක්ෂණීගේ කතාවෙන් ඕක දිගින් දිගට ආයෙත් අපිට පැහැදිලි කරලා තියෙනවා. ආන් ඒ නිසා පින්නතුනි මේ දේවදත්ත ස්වාමින් වහන්සේ සංඝ ભેදයේ කිරීමත් භාග්‍යතුන් වහන්සේට අනර්ථ කරන්න පටන් ගැනීමත් සමග උන්වහන්සේ සතු මේ සියලු ගුණාංග අතුරුදහන් වෙන්න පටන් ගත්තා. එතෙක් මහා ගුණවත් ජීවිතයක් තිබුණා. නමුත් සංඝ ભેදයේ කියන කර්මය කිරීමත් භාග්‍යතුන් වහන්සේට හිරිහැර කිරීමත් කියන කාරණාවත් එක්ක උන්වහන්සේගේ මේ සියලු ගුණාංග අතුරුදහන් වෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ දන්නවා දේවදත්තයන් වහන්සේ මොනතරම් පින්වන්තද කියලා. සසර කොයිතරම් පින් කරලා තියෙනවද කියලා. භාග්‍යතුන් වහන්සේ නසන්ඩ බොහෝ කටයුතු කළා. දිනු ආයු එව්වා. ගල් පෙරළුවා. නාලාගිරි එව්වා. නමුත් බුදුරජාණන් වහන්සේ තාමත් උන්වහන්සේ සංඝ ශාසනයෙන් අයින් කළේ, එහෙම කරලත් සංඝ ශාසනයෙන් අයින් කළේ නෑ. හැබැයි යම් මොහොතක මේ සංඝයා ભેද කරන්න උන්වහන්සේ කටයුතු කළා නම්
ආංගේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සරියුත් මහ රහතන් වහන්සේට. සාරිපුත්ත, මෙතෙන් පටන් දේවදත්ත ස්වාමීන් වහන්සේ යම් ක්‍රියාවක් කරනවා නම් ඒකට රත්නත්‍රයේ වග කියන්නේ නැහැ කියලා. ඒ සංඝ බේද කර්මය කිරීමත් එක්කම එතන ඉඳලා දේවදත්ත ස්වාමීන් වහන්සේ යමක් කරන්නේ නම් ඒකට රත්නත්‍රයේ වග කියන්නේ නැහැ කියලා. ඒක සරියුත් මහ රහතන් වහන්සේට දේශනා කළා සාරිපුත්ත. ගිහිල්ලා මිනිස්සුන්ටත් කියන්න දේවදත්ත ස්වාමීන් වහන්සේගේ කර්මවලට මෙයින් පස්සේ රත්නත්‍රයේ වග කියන්නේ නැහැ කියලා. ආන් ඒ වෙලාවේ පින්වතුනි සරියුත් මහ රහතන් වහන්සේ අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මමම මේ මුඛයෙන්ම මේ මිනිස්සු අතරට ගිහිල්ලා මම කියලා තියෙනවා දේවදත්ත ස්වාමින් වහන්සේ බොහෝම ගුණවත් කියලා, දේවදත්ත ස්වාමින් වහන්සේ බොහෝම සිල්වත් කියලා, දේවදත්ත ස්වාමින් වහන්සේ බොහෝම අභිඥාලාභී කියලා, උන්වහන්සේ අෂ්ට සමාපත්තිලාභී කියලා. එහෙම කියාපු මම ස්වාමීනි ඒ මිනිස්සු අතරට ගිහිල්ලා ආයෙත් කොහොමද කියන්නේ දේවදත්ත ස්වාමින් වහන්සේ කරන කිසිම කටයුත්තකට මින් පසු තුනුරුවන් වග කියන්නේ නැහැ කියලා. මට කියන්න පුළුවන්ද ස්වාමීනි එහෙම කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්ත, ඔබ එදා මිනිස්සු අතරට ගිහිල්ලා කීවේ ඇත්තමද කියලා? දේවදත්තයන් සිල්වත්, දේවදත්තයන් ගුණවත්, දේවදත්තයන් මහා අභිඥාලාභී කියලා මිනිස්සු අතරට ගිහිල්ලා ඔබ එදා කීවේ ඇත්තමද කියලා ඇහුවා. උන්වහන්සේ දේශනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මං එදා කීවේ ඇත්තමයි කියලා. එහෙමනම් සාරිපුත්ත, අදත් මිනිස්සු අතරට යන්න, අදත් ගිහිල්ලා මං කියපු දේ කියන්න, එදා කීවේ ඇත්තනම් අද කියන්නේ ඇත්තම තමයි සාරිපුත්ත. එහෙමනම් මේ ඇත්ත වෙනස් වෙනවා කාලයේ හැටියට, පවතින හැටියට මේ ඇත්ත කියන ධර්මතාවය වෙනස් වෙනවා. සමහර කෙනෙක් හිතන්න බැරිද ඇත්ත නම් වෙනස් වෙන්න බෑ කියලා? නෑ, ඇත්ත වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි ඒ ගැන හිතලා නැති එකයි තියෙන්නේ. ලෝකේ පරම සත්‍ය නිවන වෙනස් වෙන්නේ නෑ. දුක වෙනස් වෙනවද? දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග. නමුත් අපි කාලෙකදී කියනවා අහවල් පුද්ගලයා නම් ඉතාම හොඳයි කියලා. මම මේ කලක් ඉතාම හොඳයි කියපු පුජ්‍යලයා තවත් කාලෙකදී මට බොහෝම දරුණු කරදර කරන, සමාජයට මහා ලොකු අකටයුතු කරන, ප්‍රදේශයට මහා හානියක් කරන පුජ්‍යලයෙක් වෙන්න බැරිද? එහෙනම් එදා හොඳයි කියපු එක වෙනස් වුණේ නැද්ද? එහෙනම් ඇත්ත වෙනස් වෙන්න පුළුවන්. එදා දේවදත්තයන් හොඳයි කියලා කිව්වා. අද හැබැයි දේවදත්තයන් පිළිබඳව තුනුරුවන් වග කියන්නේ නැහැ කියලා ගිහිල්ලා කියන්නේ ඒකත් සාරිපුත්ත ඇත්තමයි කියලා සඳහන් කළා. මෙයින් පස්සේ දේවදත්තයන් යම් කර්මයක් කරන්නේ නම් ඒකට තුනුරුවන් වගේ කියන්නේ නැහැ. පින්තුනි භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණයෙන්ම දේවදත්ත ස්වාමින් වහන්සේගේ අකුසලය ගරු වෙලා කුසලය යටපත් වෙනකම්ම දේවදත්ත මෙයින් පසු අවීචීට කියලා වචනයක් දේශනා කළේම නැහැ. අකුසලය සම්පූර්ණයෙන්ම ගරු වෙලා, ඒ කියන්නේ සම්පූර්ණයෙන් අකුසල් මතුවෙලා උඩට මැවිලා මේ තාක් සංසාරේ කරපු අර මහා කුසල් ඔක්කොම යට කරගෙන අකුසලේම පැතිරිලා යනතුරුම යම් තැනක ඉඩක් තිබුණා නම් ඒ ඉඩක් තියෙන තාක් කල් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නැහැ මහා කල්පේ පුරාම දේවදත්තයන් අවීචිත යනවා කියලා. මෙන්න මේ සංඝ බේදේ කර්මයක් කරලා ඒකට පාර හදාගත්තට පස්සේ තමයි දේවදත්තයන් කල්පයක් යනකම් මිදෙන්නේ නැහැ කියලා දේශනා කළේ. ඒ කියන්නේ සංඝ බේද කර්මයේ තරම්ම බලවත්. එතකොට අවීචියට යන්න ආනන්තරීය පාප කර්ම කියලා මහා කර්ම පහක් තියෙනවා. තවත් අවීචියට යන කර්ම තියෙනවා. නමුත් ලෝකේ බලවත්ම කර්ම පහක් තියෙනවනේ. ඒ පහෙන් පළවෙනි එක තමයි සංඝ බේද කර්මය. සමහර වෙලාවට මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී ශරීර ධාතුවේ ලේසල වීම එක කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒක එක නෙමෙයි. මොකද ඒක භාග්‍යතුන් වහන්සේට විතරක් පෞද්ගලික වෙච්ච දෙයක් නේ. නමුත් සංඝ බේදය කියලා කියන්නේ මුළු සම්මා සම්බුද්ධ ශාසනයටම බලපාන හේතුව. ඒ හින්දා ආනන්තරීය පාප කර්ම වල එක සංඝ බේදය. දෙක තමයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ
ලේසලවීම. තුන, මහරහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම. හතර, අම්ම ඝාතනය කිරීම. පහ, තාත්තා ඝාතනය කිරීම. තාත්තා ඝාතනය කිරීම එතකොට හතරවෙනි තැනට එන්නෙම නැති වෙයිද? එනවා. අම්මා සම්පූර්ණ දුස්සීලයි. නමුත් තාත්තා බොහෝම සිල්වත්. ආන් ඒ සිල්වත් තාත්තා ඝාතනය කළොත් තාත්තා හතරට ඇවිල්ලා අම්මා පාට යනවා. අම්මයි තාත්තයි දෙන්නම හොඳට සිල්වත් නම් ඒත් අම්මා හතරවෙනියා. අම්මයි තාත්තයි දෙන්නම පරම දුස්සීලයි නම් ඒත් අම්මා හතරවෙනියා. තාත්තා පස්වෙනියා. තාත්තට හතරවෙනියට එන්න තියෙන එක අවස්ථාවයි අම්මා දුස්සීලයි තාත්තා සිල්වත් නම් ඒ සිල්වත් තාත්තා ඝාතනය කරන එක දුස්සීලමව ඝාතනය කරනවට වඩා බලවත් නිසා තාත්තා හතරවෙනියට එන්නේ එකපාරක විතරයි. එහෙනම් පිළිවෙලේ එක සංඝ ભેද කර්මය. එහෙනම් දේවදත්ත ස්වාමීන් වහන්සේ සංඝ ભેදේ සිද්ධ කරන තාක්කල් උන්වහන්සේ අවීචීට යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නැහැ. හැබැයි සංඝ ભેද කර්මය කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මහා කල්පයේ ඉවර වෙන කම්ම දේවදත්තයන් අවීචින් නිදහස් වෙන්නේ නැහැ කියලා. සාමාන්‍යයෙන් පව් කරලා කෙනෙක් අවීචියට ගියොත් මේ පහ ඇරෙන්නත් අවීචියට යන තවත් කර්ම තියෙනවා. එතකොට අවීචියේ මුළු ආයු කාලය කොච්චරද? අන්තර්කල්පයයි. අන්තර්කල්පයයි කියලා කියන්නේ මනුස්ස වර්ෂ අසංඛ්‍ය 86 ලක්ෂ 40,000ක් අවීචියේ ආයු කාලය. දැන් මේ කාලේ මිනිසුන්ගේ සාමාන්‍යයෙන් ජීවත් වෙන ආයුෂය, අපේ පරමායුෂ නම් දැනට තියෙන්නේ අවුරුදු 120. නමුත් මේ කාලේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ 65ක් 70ක් 75ක් විතර තමයි ජීවත් වෙන්නේ. මේ කාලේ යම් කෙනෙක් අවීචියට වැටුණොත් යම් කර්මයක් නිසා ඊළඟ අන්තර්කල්පයේ මිනිස්සුන්ගේ ආයුෂය 65 75 කාලේ තමයි ආපහු අවීචියෙන් නිදහස් වෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕනේ ඒ වෙනකොට මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ පුළඟවත් නැහැ කියලා. මේ ජීවිතෙන් කර්මයක් කරලා අවීචියට වැටුනොත් මෛත්‍රී බුද්ධ ශාසනේ හම්බ වෙන්නේ නැහැ. හැබැයි අවීචියෙන් නිදහස්. හැබැයි අවීචියෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ මේ මනුෂ්‍ය ලෝකෙට මෙනවා කියලා කතාවක් නෑ. සමහර ලාට සුපත් නිරේක වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් තිරිසන් ලෝකෙට වැටෙන්න පුළුවන්. ඇතැම් විට මනුෂ්‍ය ලෝකෙට එන්නත් පුළුවන්. වෙනත් කර්මයක් බලවත් වෙලා. දේවදත්ත ස්වාමීන් වහන්සේ එහෙම නිදහස් වෙන්නේ නැහැ. මේ මහා කල්පයේ ඉවර වෙන්න තවත් අන්තර්කල්ප 50 ගානක් තියෙනවා. ඒ අන්තර්කල්ප 50 ගානම දේවදත්ත ස්වාමීන් වහන්සේ අවීචියේම තමයි සංඝ ભેද කර්මය කියන මහා බරපතල කුසල කර්මය සිද්ධ කරගත්ත නිසා. නමුත් සසර සාරිපුත්තයන් වහන්සේ වගේ දෙගුණයක් පාරමිතා පුරලා තියෙන කෙනෙක් සංසාරයේ තරම් අනිත්‍යයි. සංසාරයේ ඒ තරම් භයානකයි. එච්චර පාරමිතා පුරපු උත්තමයන්ට මෙහෙම වැරදුනා නම් අපි කවදාවත් හිතන්න එපා මෙච්චර පින් කරපු අපිට නම් කවදාවත් වරදින්නේ නැති වෙයි කියලා. අපිට වරදින්න තියෙන ඉඩම බොහොම වැඩි. අන්න ඒ නිසා පින්නතුනේ මේ ධර්ම රත්නය මොනතරම් ශ්‍රේෂ්ඨද, මේ ධර්ම රත්නය ඒ තරම්ම ගරුයි. මේ කරුණ අපිට පැහැදිලි කරලා තියෙන්නේ අපි කෙරෙහි අනන්ත අනුකම්පාව නිසාමයි. ලෝක සත්වයා සසරින් මුදවන්න ඕන නිසාමයි භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. තරම්ම ධර්ම රත්නයේ ගරුයි කියලා සඳහන් කළේ ඒ නිසා. නමුත් අද ඒ තරම්ම පරම ගම්භීර වූ ධර්ම රත්නය අපිට කොයි තරම් වටිනවද කියන කාරණාව ඉතාම සෝචනීය මට්ටමක තමයි තියෙන්නේ. අපි ධර්ම රත්නයේ දිහා කොහොමද බලන්නේ? අද අපි බලන්නේ මේ අපි දැන ඉගෙන ගත්ත ඥාන සමුදායත් එකතු කරගෙන අම්මගෙන් තාත්තගෙන් අපට හම්බෙච්ච ඇතැම් දැනුමත් අරගෙන ලෝකයේ විවිධ මිත්‍යා දෘෂ්ටික විද්‍යාඥයෝ කියන ඉදිරිපත් කරපු ඒ කරුණු කාරණාත් එකතු කරගෙන ධර්මයෙන් කියලා ගම් කරුණු ටිකකුත් එකතු කරගෙන ඔය ටික ඔක්කොම කලවම් කරගෙන තමයි අපිට ඕන හැටියට තමයි අපි ධර්ම රත්නයේ දිහා බලන්න පුරුදු වෙලා තියෙන්නේ. නමුත් එහෙම වුණොත් නම් අපිටත් පැටලිල්ල කොහොම ලෙහා ගන්නද කියන එකවත් ආත්ම කෝටි ප්‍රකෝටි ගානකටවත් හොයන්න හම්බ වෙන්නේ නැහැ. එහෙමනම්
අපි සම්පූර්ණයෙන්ම මේ ධර්ම රත්නේ තියෙන්නේ මේ ත්‍රිපිටකයේ සහ අට කතාවේ විතරයි. අපේ මතවත් වෙන කෙනෙකුගේ මතයක්වත් විද්‍යාඥයන්ගේ අදහසවත් ධර්ම රත්නේ නෙවෙයි කියන කාරණාවම හරියටම දරන්න ඕනේ. එහෙනම් ධර්ම රත්නේ නිර්මලවම තියෙන්නේ කොහෙද? මෙන්න මේ ත්‍රිපිටකයේ සහ අට කතාවේ යමක් කියලා තියෙනවා නම් ඒක තමයි ධර්ම රත්නේ කියන කාරණාව අපි විශේෂයෙන් දැනගන්න ඕනේ. පින්නතනි මේ කාරණාව පැහැදිලි කරනවා මේ නවීන විද්‍යාවන්ට විවිධ පුද්ගලයන්ගේ ඒ මහා දැනුම් සම්භාරයන්ට මේ ධර්ම රත්නේ කවදාවත් ඔප්පු කරන්න බෑ. මේ ධර්මයට අභියෝග කරන්න බෑ. දානයක් දුන්නහම ලැබෙනවා. ධර්මයේ අපිට කියන්නේ එහෙමයි. දන් දෙන්න ලැබෙනවා. හැබැයි ඒක ඔප්පු කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද විද්‍යාවට? දෙන්න ලැබෙනවා කියන එක ඔප්පු කරන්න කිසිම ක්‍රමයක් විද්‍යාවට නැහැ. නමුත් ඒක දේශනා කළේ කවුද? බුදු පියාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් ඒ කාරණාව එසේම සත්‍යයි. ඒක වෙන කාටවත් ඔප්පු කරන්න නම් ක්‍රමයක් නැහැ. ඒක දීමනාව තුලින්ම තමයි අත්හදා බලන්න තියෙන්නේ. මෙන්න මෙහෙම දුන්නහම මෙහෙම ලැබෙනවා කියලා අද තියෙන විද්‍යාඥයෙකුටවත් අද තියෙන අපේ ලෞකික දැනුමටවත් ඒ කාරණාව හොයන්න තහවුරු කරන්න තීරණය කරන්න කවදාවත් බෑ. එහෙමනම් ඊට බොහොම එහා ගියපු දෙයක් තමයි ධර්ම රත්නය කියලා කියන්නේ. මොකද මේ සම්මා දිට්ඨිකයෙකුට විතරයි යහපත් සිතුවිලි පහළ වෙන්නේ. දෙන්න ඕනේ. දුන්නහම ලැබෙනවා. දෙන එක වටිනවා. මේ සම්මා දිට්ඨිකයෙකුටයි මේ සිතුවිලි පහළ වෙන්නේ. සම්මා දිට්ඨික නූනොත් අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනෝ. සරුදේ નિසරු ලෙසත් નિසරුදේ සරු ලෙසත් දකින්නේ සම්මා දිට්ඨිය නැති වෙච්ච හින්දා. එහෙනම් හැම වෙලාවෙම සරුදේ සරු ලෙසත් નિසරුදේ નિසරු ලෙසත්ම තමයි ධර්මයෙන් දක්වලා තියෙන්නේ. ආන් ඒ හින්දා මේ බුද්ධ ආගමේ තියෙන විශේෂත්වය තමයි මේ ධර්මයෙන් යමක් ඉගෙන ගත්තනම් මේ ධර්මයෙන් යමක් ප්‍රගුණ කරගත්තනම් මේ ධර්මයෙන් යමක් අරගෙන යම් කෙනෙක් හිතනවා නම් මේ ධර්ම රත්නේ ප්‍රගුණ කරගෙන ඉස්සරහට යන්න ඕනේ කියලා ආන් එයාට තමයි මේ සංසාරී ජයග්‍රහණයක් ලබන්න පුළුවන් හැකියාව තියෙන්නේ. අපේ දැනුම් මට්ටමේ නතර වෙන්න හදනවා නම් අපිට කවදාවත් සසරින් එහාට යන්න ලැබෙන්නේ නැහැ. ආන් ඒ නිසා පින්වතුනි මේ ශාසනයෙන් පිටත් ධ්‍යාන ලබන ක්‍රමයක් තිබුණා. මේ බුදුදහමේ තියෙන මූලික ක්‍රමවේදයක්වත් මේ වර්තමානයේ තියෙන කිසිම විද්‍යාවකට ඔප්පු කරන්න බෑ. ඒකයි සඳහන් කළේ ශාසනයෙන් පිටත් ධ්‍යාන ලබන ක්‍රමයක් තිබුණා. මොකද ශාසනයෙන් පිට තිබුණ ධ්‍යාන ලබන ක්‍රමය. අපි පුංචි කාලේ ඉඳලා ඉගෙනගත්ත අසිත කාල දේවල තවුස ගැන. පංච අභිඥා අෂ්ට සමාපatti ලාභී. එතකොට භාග්‍යතුන් වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට පහළ වෙච්ච කාලෙත් අභිඥාලාභී තවුසෝ හිටිය. ආලාර කාලාම, උද්දක රාමපුත්ත, භාර්ගව මේ වගේ අය මහා අභිඥාලාභී. සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන කාලේ තමයි අසිත කාල දේවල තාපසතුමත් හිටියේ. සුද්ධෝදන මහරජුරුවන්ගේ ගුරුවරයා. ඒත් පංච අභිඥා අෂ්ට සමාපatti ලාභී. එහෙමනම් ශාසනයෙන් පිට එහෙම අභිඥා ලබන ක්‍රමයක් තිබිලා තියෙනවා. එතකොට මොකද්ද බුද්ධ ආගමෙන් උගන්වලා තියෙන්නේ? පින්නතර බුද්ධ ආගමෙන් උගන්වලා තියෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේ යම් දෙයක් ලෝක සත්වයාගේ සැනසීම උදෙසා පැහැදිලි කළාද? ඒ කාරණාව අර අෂ්ට සමාපත්තීන්ට වඩා බොහොම ඉහළයි. අසිත කාල දේවල තාපසතුමා සිද්ධාර්ථ කුමාරයා දකින්න ආපු දවසේ සිද්ධාර්ථ කුමාරයා දැකලා මුලින් හිනා වුණා. පස්සේ ඇඬුවා. ඇයි ඇඬුවේ? මේ කුමාරයා බුදු වෙනවා. නමුත් මට බුදු වෙනවා දකින්න මම ඉන්නේ නැහැ. එතකොට අසිත කාල දේවල තාපසතුමා අපිට වඩා බොහොම ඥානවන්තයි කියලා හිතෙන්නේ නැද්ද?
කාලදේවල තාපසතුමාට වාග්‍යතුන් වහන්සේ දකින්න ලැබුණේ කියලා. ඇයි අපිට ඇඳුන්නේ නැත්තේ? අපිට ඇඳුන්නේ නැත්තේ මේ සම්මා සම්බුද්ධ කියන මේ මහා කාරුණික රත්නය, ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නය කොයිතරම් වටිනවද? කොයිතරම් ගුණවත්ද? අපිට මොනතරම් අනුකම්පා කළාද කියන කාරණාව අපි දන්නේ නැති හින්දා, අපි වාග්‍යතුන් වහන්සේ අවබෝධ කරලා නැති හින්දා, තේරුම් අරන් නැති හින්දා, ආන් ඒ හින්දා තමයි අපිට සරණ යන්න මෙච්චරම අමාරු. සැකමතු වෙනවා. සැකමතු වුණොත් බුද්ධ රත්නේ සරණ යන්න බෑ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ දිවි හිමියෙන් වාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියන ප්‍රකාශයයි. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට වාග්‍යතුන් වහන්සේ හැර වෙන කාගෙන්වත් සරණක් නෑ. හැබැයි ඒක හරියටම පිළිගන්න පුළුවන් වෙන්න ඕනේ. වාග්‍යතුන් වහන්සේ ගැන කරුණු දැනගන්නකොට මේ කරුණු ටික නම් අපි පිළිගන්නවා, මේ කරුණ නම් එච්චර පිළිගන්න බෑ කියලා හිතෙනවා නම් ඒ වාග්‍යතුන් වහන්සේ කවුද කියලා අඳුරන්නේ තියෙනවා. ඒ හින්දා අද මේ මිත්‍යා දෘෂ්ටීන් හරියට පැතිරිලා යන නිසා බොහෝ දිනාට සරණ යන්න තියෙන අවස්ථාව වේගෙන් අහිමි වෙනවා. වාග්‍යතුන් වහන්සේ මාතෘ ගර්භයට වඩිනකොට ලෝකෙ නිමිති 32ක් පහළ වෙනවා. ඒ නිමිති 32ම අපි මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් ඒ නිමිති 32ක් පහළ වෙන බව ත්‍රිපිටකයේම සඳහන් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියවන ওই බාහිර පොත්පත්වල ඒ නිමිති 32ක් පහළ වෙනවා කියන කාරණාව සඳහන් කරලා තියෙන්නේ බොහොම අඩුවෙන්. ඒකට හේතුව මොකක් වෙන්න ඇද්ද? ආන් ඒක පිළිගන්න තරම් ශ්‍රද්ධාවක් සහ ප්‍රඥාවක් වර්තමාන ලෝකයට අඩු නිසා ඒ කාරණාව සඳහන් කරලා නැහැ. එතකොට මේ මිත්‍යා දෘෂ්ටියෙන් සමහරලාවට හිත පෝෂණය කරගත්ත අය අද සමහර වෙලාවට ප්‍රශ්න කරනවා, ඒ කොහොමද සිද්ධාර්ථ කුමාරයා පාය තියෙනකොට නෙළුම් මල් පිපුණේ? ඒ කොහොමද සිද්ධාර්ථ කුමාරයා ඉපදෙනකොට මහ මුහුදේ වතුර ලුණු රස නැති වෙලා පැණි රස වුණේ? ඒ කොහොමද සිද්ධාර්ථ කුමාරයා ඉපදෙනකොට මහ මුහුදේ රැලි නැගෙන එක නතර වෙලා මහ මුහුදේ නෙළුම් මල් පිපුණේ? කොහොමද සිද්ධාර්ථ කුමාරයා ඉපදෙනකොට සක්වලවල් 10000ක් මේ අපි නොදන්නා සක්වලවල් වලත් ඒක තනකොළ කෙන්දක් වැලියටයක් පේන්නේ නැති වෙන්නේ මුළු මහ පොළොවම සමතලා කරගෙන ලෙලුම් පිපුණේ කොහොමද? මේ වාගේ ප්‍රශ්න කරනවා. සමහර දහම් පාසලක සමහර ගුරුවරු සඳහන් කරනවා අද මේ ශිෂ්‍යයන්ට උගන්වන්න බැරි තත්ත්වයක් අපිට ඇති වෙලා තියෙනවා. ඇයි මෙව්වා කියහම ශිෂ්‍යෝ අහනවා. ඇයි අහන්නේ එහෙම? භාග්‍යතුන් වහන්සේ කියන්නේ කවුද කියලා අඳුරන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටික දේවල් අහලා හරියට හිතාගෙන ඉන්නේ සිද්ධාර්ථ කුමාරයාත් අපි වාගේ වෙන්න ඇති කියලා. ආන් ඒ හින්දා ධර්ම කාරණා පිළිගන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියෙන් ඔළුව වැහිලා. નિસරු දේවල් වලින් හැම වෙලාවෙම ඔළුව වැහිලා. ආන් ඒ හින්දා බුද්ධ රත්නය හඳුනාගන්න බැරි වෙලා තියෙනවා. නමුත් වාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ එසේ මෙසේ රත්නයක් නෙමෙයි. ආන් ඒකයි අසිත කාල දේවල තාපසතුමාට ඇඬුනේ. මේ මහා ප්‍රඥයන් වහන්සේ විශ්වයේ පහළ වුණා. නමුත් ඒ බුදු අසිරිය දකින්න මට ලැබෙන්නේ නැහැ කියලා ඇඬුනා. එහෙනම් අපිට වඩා මොන තරම් ඥානවන්තද? අපිට වඩා භාග්‍යතුන් වහන්සේ ගැන කොච්චරනම් අවබෝධයක් තිබුණාද? මොකද ගාථානම් දහස් ගණනකින් බුදුරජාණන් වහන්සේ ගැන ඉගෙනගෙන තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේ ගැන ඉගෙන ගත්තේ නැහැ. මේ බෞද්ධ කියලා අපිට කිව්වට ඉතිපිසෝ පාඨයේ මේ තියෙන ගුණ නමේ තේරුමවත් අපි දන්නේ බොහොම අඩුවේ. නමුත් අසිත කාල දේවල තාපසතුමා එහෙමද? ගාථා දහස් ගණනකින්. මොකද වේදේ පරතරයට ඉගෙන ගත්ත අයනේ. වේද සාහිත්‍යයේ වෙනම පරිච්ඡේදයක් තියෙනවා සම්මා සම්බුද්ධ කියලා වෙනම. භාග්‍යතුන් වහන්සේ ගැන විස්තර කරන පරිච්ඡේදයක් වෙනම තියෙනවා. කවුද මේ මිත්‍යා දෘෂ්ටික කාලේ මේ පරිච්ඡේදයේ වේදයට එකතු කළේ? බ්‍රහ්මලෝකේ ඉන්න ආර්යයන් වහන්සේලා බඹලවින් නික්මිලා මනුස්ස ලෝකේ ඇවිල්ලා ඉපදිලා ආන් ඒ අය තමයි මහා ප්‍රඥය වෙලා මේ වේදය ලියන්නේ. ආන් ඒ ලියනකොට බුද්ධ කියන මේ අද්විතීය පරිච්ඡේදය
වේද සාහිත්‍යයට එකතු කරනවා. එදාට වේද සාහිත්‍යයේ වේදේ ප්‍රගුණ කරන අයට මේ බුද්ධ කියන පරිච්ඡේදයත් ඉගෙන ගන්න ඕනේ. හැබැයි ඉගෙන ගන්නවා ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. මේ වාගේ අසාමාන්‍ය පුරුෂයෙක් ලෝකයේ පහළ වෙනවද කියලා පිළිගන්න ප්‍රමාණය අඩුයි. දැන් මෙතන සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා මේ කුමාරයා බුදු වෙනවා කියලා අසිත කාලදේවල තාපසතුමා දැනගත්තහම බුදුන් කියන්නේ කවුද කියලා එයා වේද සාහිත්‍යයෙන් ඉගෙනගෙන තියෙනවා. ආන් ඒ හින්දා අප්‍රමාණ ප්‍රීතියක් ඇති වෙලා තමයි සිනහ පහළ කරන්නේ. ආන්ගේ මහෞත්තමයන්න් වහන්සේ දකින්න නොලැබෙන හින්දායි ඇඬුනේ. එහෙනම් අපි භාග්‍යතුන් වහන්සේ ගැන එච්චර දන්නේ නැති හින්දා අපිට කවදාවත් ඇඬුන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ අපි ඉපදෙනකොට පිරිනුවම් පාලා කියලා. ඒ අපි බුදුරජාණන් වහන්සේ ගැන හරියටම දන්නේ නැති හින්දා. ඒකයි මම කියුවේ කාලදේවල තාපසතුමා ගාථා දහස් ගානකින් දැනගෙන හිටියා අපි ඉතිපිසෝ පාටියේ තේරුමවත් දන්නේ නැති හින්දා අපිට සම්මා සම්බුද්ධ කවුද කියලා වැටහෙන්නෙත් නැහැ කියලා. ආන්ගේ නිසා පින්නතුනි මේ අපේ තණ්හාව හැම වෙලාවෙම වැඩි. අපි ගාව තියෙන තණ්හාව හැම වෙලාවෙම වැඩි. මේ ශාසනය තුල තියෙන්නේ ආන් ඒක අභිභවනය කරපු ක්‍රමයක්. මේ ශාසනයෙන් ලැබෙන නිවන, මේ ශාසනයෙන් ලැබෙන ඵලය, අපි ගාව තියෙන මේ තණ්හාව අභිභවා ගියපු ක්‍රමයක්. අසිත කාලදේවල තාපසතුමා අෂ්ට සමාපත්තිම ලබලා හිටියේ. කාලදේවල තාපසතුමාට භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙන බව දැනගන්නවා වුණත් සප්තම ධානයේවත් හිත පිහිටවා ගත්තේ නෑ. අටවෙනි ධානයේම තමයි හිත පිහිටවන්නේ. මොකද පියවි තණ්හාවක්ම තියෙනවා අටවෙනි ධානයේට. අපිටත් එහෙමනේ. යම් කෑම වර්ග දෙකක් හම්බුනොත් වැඩියෙන් රසවත් කෑම මොකද්ද අපිට කන්න හිතෙන්නේම ඒක. ආන් ඒ වගේ මේ ධානයන්ට ආවා කියලා කියන්නේ පුදුම සුවයක්නේ. අපේ භාග්‍යතුන් වහන්සේට ගිහි කාලේ භාර්යාව කී දෙනෙක් හිටියද? සිද්ධාර්ථ කුමාරයාට භාර්යාව හිටියා 196,000. ඒ තරම් පංචකාමී සැප වින්දා. නමුත් මේ පංචකාමී ඔක්කොම අතහැරලා දාලානේ ගිහී. අතහැරලා දාලා ගිහිල්ලා උන්වහන්සේ විවේකයෙන් උපන්න ප්‍රථම ධාන සුවය ලබා ගත්තා. ප්‍රථම ධානය ලැබුණට පස්සේ සිද්ධාර්ථ කුමාරයා මොකද්ද කිව්වේ බෝසතාණන් වහන්සේ? මේ තරම් පංචකාමයේ අතහැරපු මට විවේකයෙන් උපන් මේ ධාන සුවය ලැබුණට පස්සේ අර මාලිගාවේ තිබිච්ච අප්‍රමාණ පංචකාම සැපය ලෙඩක් වාගේ දැනෙනවා කියලා කිව්වේ. එදා අපමණ සැපයක් දැන් මේ ප්‍රථම ධානය හම්බුණාට පස්සේ ඒ සැපේ දැනෙන්නේ ලෙඩක් වාගේ. දෙවන ධානයේට යනකොට ප්‍රථම ධානයේ දැනෙන්නේ ලෙඩක් වගේ. තුන්වෙනි ධානයේට යනකොට දෙවන ධානයේ දැනෙන්නේ ලෙඩක් වගේ. හතරවෙනි ධානයේට යනකොට තුන්වෙනි ධානයේ ලෙඩක්. පස්වෙනි ධානයේට යනකොට හතරවෙනි ධානයේ ලෙඩක්. එහෙම දේ ධාන මට්ටමින් එහාට යන්න පල්ලෙහා හිටපු ධාන තලයේ බොහොම කරදර ගොඩක්, දුක් ගොඩක් හැටියට තමයි දැනෙන්නේ. ඊටාම සුව පහසු වාහනයක ගමන් කරන කෙනෙක්. නමුත් අපි පාවිච්චි කරන අපේ මට්ටමේ අපිට ඊටාම සුවදායක වාහනයකට නැංගොත් එයාට දැනෙනවා අනේ මගේ වාහනේම මේ ගමන ආවනම් මට හොඳයි කියලා හිතෙනවා. ගැස් වෙනවත් වැඩි, ඇඟරි දෙනවත් වැඩි, වේදනාවලුත් වැඩි, පහසුකනුත් මදි. මොකද එයාත් කලින් මේ જાති මේ විදිහේ වාහනයක ගියා. නමුත් දැන් මීට වඩා උසස් වාහනයක් ගත්තහම එයාට මේ වාහනේ දැනෙන්නේ හරි අමාරුයි වාගේ. ආන් ඒ වගේ තමයි මේ ධානයේ ඉඳලා උසස් ධානයට ගියහම මේ ධානයේ දැනෙන්නේ ලෙඩක් වාගේ, මහා කරදරයක් වාගේ. ආන් ඒ නිසා අටවෙනි ධාන මට්ටම දක්වාම ගියපු කාලදේවල තාපසතුමාට හත්වෙනි ධානයේ හිත පිහිටවන්න තරම්වත් කැමැත්තක් නැහැ. අටවෙනි ධානයටමයි කැමැත්ත. ආන් ඒ අටවෙනි ධානයට තණ්හාවක් තියෙන නිසා මැරිලා ගිහිල්ලා කොහෙද ඉපදෙන්නේ? නේව සංඥානා සංඥායතනෙ තමයි ඉපදෙන්නේ. මහා කල්ප 84,000ක් ආවිෂේ. මොන තරම් කාලයක්ද? මහා කල්ප 84,000ක් ආවිෂ තියෙනවා. සසරින් මිදෙනවද? සසරින් මිදෙන්නේ නැහැ. බුදුවරු කී දෙනෙක් ලෝකෙ පහළ වෙයිද? එන මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා පිරිනුවම් පානවා. අසිත කාල දේවල තාපසතුමා තාමත් දේව සංඥා නාසඤ්ඤායතනෙ.
හැබැයි එතනිනුත් එහාට යන්න එතුමා හිතලා තිබුණා නම් මේ වෙනකොට සසරින් මිදිලා එහෙනම් පියවි තණ්හාවක් තිබුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එහෙම තැනක නවතින්න කියලා. එතනිනුත් එහාට ගියපු සුවයක් ගැනයි භාග්‍යතුන් වහන්සේ කතා කරන්නේ. ඒ කියන්නේ අටවෙනි ධ්‍යාන මට්ටමෙනුත් එහාට ගියපු සුවයක් ගැනයි කතා කරන්නේ. ඒකටත් ඇලෙන්න එපා, ඒකත් අත්හරින්න. ආන් එදාට තමයි මේ ශාසනය උගන්වා වදාළ පරම සුවය හම්බ වෙන්නේ. ඒක මොකද්ද? නිර්වාණ සුවය කියන එක හම්බ වෙන්නේ. ඒ තණ්හා මට්ටම් ඔක්කොම ඉක්මවලා යන්න ඕනේ. නමුත් සුවය ලැබෙන්න අපි ඒ තැන්වල නතර වෙනවා වැඩි. ධර්මයේ දන්නවා නම් ඒක අතහැර යන්න ඕනේ. එහෙනම් අද ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා මේ ප්‍රාර්ථනාව කියන මාතෘකාව සාකච්ඡා කරමින් කරන ධර්මදේශනා මාලාවේ 7 වෙනි ධර්මදේශනාව මේ විදිහට අපි නිමා කරමු. අද ධර්මදේශනාවේ දායකත්වය කඩවත කිරිල්ලවල සාම මාවතේ පදිංචි DMJ දිසානායක මහතා, කුමාරී දිසානායක මහත්මිය සහ පවුලේ සහෝදර සහෝදරියන් විසින් උතුම් අරමුණ පින් පැමිණෙනවා. අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති අතිපූජ්‍ය අවසරයි දරණාගම කුසල ධම්ම හිමිපාණන්ට, අභාව ප්‍රාප්ත අපගේ දෙමව්පියවරුන් ඇතුළු පරම්පරාගත සියලුම ඥාති මිත්‍රාදීන්ට, රට ජාතිය හා බුදු සසුන වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා ගෞරවනීය අතිපූජ්‍ය දේශකයන්න් වහන්සේට සහ උන්වහන්සේගේ දෙමව්පියන්ට රත්නත්‍රී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම. බෞද්ධ මාධ්‍ය ජාලයේ වර්තමාන සභාපති අතිපූජ්‍ය අවසරයි බොරලන්දේ වජිරඥාන හිමිපාණන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, දැනට රෝගාතුරව සිටින පවුලේ වැඩිමහල් සොහොයුරු ඇතුළු ඥාතීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමටත්, දායකත්වයේ ගෙන කටයුතු කරන සහභාගී වෙන ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ සඳහා සෙත් පැතීමටත්, මෙම උතුම් ධර්ම දේශනාවේ සඳහා දායකත්වයේ දරූ සහභාගී වූ ධර්ම ශ්‍රවණය කරන ලද ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට ඊතාම් ඉක්මන් භවයකදී සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධයේ පිණසම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ උපනිෂ්ක්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා. සියලු දෙනාටම ඊතාම ඉක්මන් භවයක ඊතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච, පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. සදහවත්නි, ධර්මානුශාසනාව පවත්වා වදාළේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව සමගින් ධර්මදේශනාව නිමාවට පත්වන මොහොතේ දේශකයන්න් වහන්සේ උදෙසා පරිස්කාර පූජාවන් සිදු කරන්නට සදැහැති පිරිසට ආරාධනා කරනවා. අපි මේ අතරේ උතුම් වූ සංඝ ගුණ වන්දනා කරමු. Thank you.
සී